ර්ශ්‍රක කාරුණික ගුණගරුක පින්මත්නි අද දවසේදී අපේ මේ පින්වත් හැම දෙනම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගිත් නිබන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසූ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් . හද ධර්ම දේශනාව සඳහා පින්හතුන මම මාතෘකාව හැටියට යොදාගත්ත බොහොම වටින කාරණාව. බුදුරජාණන් වහන්සේ පින්වතුනි එක්තරා අවස්ථාවක බොහොම විශේෂ සූත්‍රයක් දේශනා කරනවා අක්කන කල සූත්‍රයා.මක අංගුත්ත්‍රණකායි අට්ටක නිපාති එකසේ විසි අටවෙනි පිටුුවෙහි සංග්‍රහ වෙලා තිබෙන සූත්‍රයා. සූත්‍රයේ සඳහන් කරන්නේ බුදුරජාන් වහන්සේ නමක් මේ ලෝකයේ පහළවෙච්ච කාලෙක මේ ලෝකයේ අට තැනක උපන්න සත්වයන්ට ඒ බුද්ධූත් පාදකාලෙන් ප්‍රතිඵලයක් නෑගෙනක ඒ භාග්‍යතුන් වහන්සේගේ පහළවීමින් අට තැනක උපන් සත්වයන්ට ප්‍රතිඵලයක් නෑ කියලේ සඳහන් කළ තියනෙ අට තැන තමයිත සඳහන් කරන කාරණාවල් බොහෝ තියෙනවා නිරේ ඉපදිච්ච කෙනාට භාග්‍යතුන් වහන්සේ නමක් ලෝකයේ පහළ වනා කළ වැඩක්නේ. තිරිසන් භවේ උපන්න කෙනාටත් භාග්‍යතුන් වහන්සේ නමක් ලෝකයේ පහළු වන කල වැඩක්නේ භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච කාලයකනේ ප්‍රේතව ඉප්පදුනුත් ඒත් ප්‍රතිඵලයක් නේ. අරූ පොතලයකි පුදුනුත් ඒත් ප්‍රතිඵලයක් නේ ඒයි තිසරණ නැති රටකි පුදුුණුත් ඒත් ප්‍රතිඵලයක් නෑ. එවගේම තමයි මිතිාදුෘෂ්ටික වෙලයි පපුදුනෝතින් ඒත් ප්‍රතිඵලයක් නෑඒවගේම තමයි හත්වෙන කරුණ සඳහන් කරන්නේ දුස්ප්‍රාඥ භාාවීන් ඉපදනුත් ඒත් ප්‍රතිඵලයක් නෑ කියලා. තුර මෙතර බොහොම වටින කාරණාව සඳහන් කරනවා මේ දුස්ප්‍රාඥ්‍ය භාවින් ඉපදිච්ච කෙනටත් බුද්ධෝත් පාදකාලය ප්‍රතිඵලයක් නෑ කියලා දුස්ප්‍රාඥ භාාවයට පත්පිච්ච කෙනා ඒ බුද්ධෝත් පාද කාලයේ වටිනකම අඳුරගන්ගිනේ. බුදුකෙනෙක් ලෝකයට පහල වනාම ඒ භාග්‍ය වඋතුරන් වහන්සේගේ ශාසනය තුළ තමන්ට සංසාරයට කොයිතරම් ලාභයක් ඉපදිනවාද කියන එක ඒ දුස්ප්‍රාඥ්‍ය භාවිට පත්වෙච්ච කෙනට තේරෙන්දිිනේ. අඩුම තරමි වටිනකම දන්නා කියන කෙනෙක්වත් පින් ඔතුනි ඉන්න ඕනනේ එක ප්‍රතිඵලයක් ළඟා කරගන්න. එනිසා දුෂප්‍රාඥය හැම වෙලාවක මොමකද කරන්නේ පුළවාන් තරන් මේ ලබොපු ජීවිතය සුවපත් කරගෙන ජීවත්වෙන තම හැමතතිස්සේම උත්සා කරන්න තුේ සූපත් කරගන්න සමහරලාවට පස් පව් කරල වෙන්න පුළුවන් දස කුසැල කර්ම පතවලින් වෙන්න පුළුවන් ඔයි වගේ දේවල් තමයි තෝරගන්නේ තමන්ට ජීවත්වෙෙන්නේ. හැබැයිතින් එහෙම ජීවිතය ගත කරණය කෙනාට යම් හෝ හැඟීමත් තියෙනවද මම මරණයට පත්වනාම සුගති සම්පත් ලබයි කියලා. එම නැත්තම් මතු ජීවිතික උපදී කියලා. මතුජීවිතයක උපදින අය පිවතුනි දුස්ප්‍රාඥ භාවිට පත් වනාම දැම් මතු ජීවිතය උපදිනම කල හිතාගෙනන්න කෙනෙක් දුස්ප්‍රාඥ භාවිට පත්වෙලා නං ඉන්නේ. ඔහු පෞකං කරකර ජීවත් වෙනවා හැබැයිතින් ඉඳල හිටල පිනත් දහමක් කරගන්නවා. හැබැ ඒකින් ඔහු හිතනවා මම මේකරපු පුුණ්‍ය කර්ම ප්‍රමාණය මට ඊළඟ ජීවිතය සුගුදු සම්පත් ලැබේ කියලා එකත් මේ දුස්ප්‍රාඥාගේ ළඟතීන් ලක්ෂණය ඒම නැත්තං පින්වතුී ෙකුට පිළිගැනීමක් නෑම අම් ඇරල ඊළඟජී වෙති උපදදිම කියලා. එමනාමත් පව් කරගන්නේ.ර කාශප භාගතුන් වහන්සේගේ කාලෙ හිටියා සිටිපත්‍රයෝ හතරදිනි. හතර දෙනාම හතලිස් කෝටියක ධනයකට හිමිකම් කියපු හතරදින. කකට කෝට හතළිය ගාන තිනවා මේ හතර දෙනාම පින් උතුන තම තමන්ගි ධනී මේ ජීවිත උපරිම සැපවිඳන්නේ කොහොමද කියල හිතලා නු සැපවිඳින්නේ කල්පනා කර පංච කාමය උපරිමින්ම්ම විඳින්න තීරණය කරලා ධනය කැමති ඉස්ත්‍රීන්ම ගෙන්නවාගෙන ඒ ධනය කැම දිස්ත්‍රීන්ට ධනේ දීලා කාමයිින්ර්ථ සන්තරපනය වෙලා නොෙක් නොෙක් ආහාරපාන සුරාවල් හැමදාම ගෙනල්ලා කමින් බොමිං පෙන්වතුනී ලෞකික සම්පත්තියේ විඳබිෙන ජීවත් වනාා. ඔහොම ජීවත් එච්ච මේ හතර දෙන මැරිලා. ජීවි ගිහිල් ඉපදුනී අච එක බුද්ධාන්තරයක් වෙනකම් අවිචී දුක්විද දුක්විඳ ලබිඳලා මේ හතර දෙනා අවිීචීෙන් මිදිල ගිහිල්ල වැටුණ අනු නිරයක් වෙච්ච ලෝහ කොම්ඹ කියල නිරයකර ලෝහ කොම්බ කියන්නේ යකඩ කලයා ලොහකුඹ කෙන යකඩ කලයා. මේ යකඩ කලේ පින්වතුනේ ඇතුලේ තියෙනවා යකඩ උනු වෙලා ගලන නදිය. කවුරුහරි කෙනෙක් මේකට වැටුණොත්. මනුෂ්‍යවර්ෂවලින් අවුරුදු තිස්දාහක් යට යනවා. ඊලකට අවත් අවරුදු තිස්්දාහ කුඩේනවා. අවුරුදු හැටදාහක් මේ විදි ඔය නිරේ දෙවිල දැවිලදවිලා මේ හතර දෙනා අපේ භාග්‍යතුන් වහන්සේගේ කාල්ලෙදී උඩේනවා. ඒ ආවම එන්න තමන් විදිල දුක කියන්න කෑගහගන්න. ගහල දුක කියන්නේෙන්නේ. නමුත් උඩට ආවයිෙන් පස්සෙදී ඒ දුකවක් කියාගන්න වෙලාාවක් ලැබෙනිනේ. තමන් කියන්නාපු දුක ප්‍රකාශ කරන්න පටන්ගත්තු පල්ලවෙනි අකුර විතරයි ඔවුන්ට මුමුණන්න ඉඩ ලැබෙන්නේ. දන සෝ කියලා අකුරු හතරකින්. ඒ හතර දෙනා පින්වතුන ප්‍රකාශ කල්ල ආයමත් අර ලෝහොකුම්බ නිරයට වැටුණා ආවෙනං කියන්න එක්කනෙක් දුද්ජීවිත මජීවූහම ඒ සන්තෝ දදන්න සෝ එහෙම කියන්නේ හිතීතියාගෙනාවේ නමුත් කියන්න පුළුවන් වන්නේ ද කියනකුර විතර. ෙන කියන්නේ හිතේතියාගෙනවා සට්ටිවස්ස සහස්සානී කියලා ගාථාව එම තමන් විදිනි දුක කියන්නාව නමුත් කියාගන්න බැරිවුණා ආයමත් ලෝහ කුම්ඹ නිරයට වැටුණා ඊලකට පින්හතුන තුංවිනි කෙන කියන්නේ හිතේතියාගෙන නත්ති අන්තූ කුතුූවන්තූ කියලා ගාථවා කියන්න ලැබුන්නේ නර් කියය නකොර විතරයි කියෝුණනි ආයමත් ලෝහකොම්ම නිරයට වැටග. හතරවෙෙනක් කෙන කියන හිතතියාගෙනාවේ සෝහන් නෝන යිතෝ ගන්තුවායෝනිං ලද්ධාන මානු සිංකෙල ගාථාව. කියන්න හම්බොන්නේ සෝ කියයනකොට විතරයි කියවුණි. කින් තවත් කරුණක් ඔපපු එනවා ම නිරී තියෙන පින්උතුනි විවේක කාලය කොච්චරයිද කියලා. යම්කිසි දුකක් විඳල්ල විඳල විඳලා. නිවිවේකයක් ලැබෙන මනක් පිතුර නිරේ ලැබෙන විවේක කාලය ගාථාවක අකුරක් කොච්චාරණය කරන්න පුළුවන් තරම් විවේක කාලෙක් විතරය ලැබෙනි. නැවති හතර දෙනා මනුෂ්‍යලෝ ඉන්න කාල දි කොහොමද ජීවත් වුණ. අද කාලේ මිනිස්සුටතින් සංකල්ප වගේම තමයි ඉන්න කාලෙ කාලබීල සතුටින් ජීවත්ත එන්න ඕන්න හැබැ සතුටින්න්නම් ජීවත්වෙන් ඕන තමයි හැබේ සතුටු වෙන ක්‍රමය කියල කියන පංචකාමය පිණිවන එක නෙවී හැබයි තින් සතුටු වෙන ක්‍රමය කියල කෙනන පංචකාමට දුක්්දිනයකත් නිවී කගෙනෙකොට සතුටින් ජීවත්වෙන පුළුවන් වෙනි අ්ඩුම තරමේ තිස්සරණ සහිත පංචසීල ප්‍රතිපදාව තිබුණුතින් පමණයි. අන්න සතුටවෙන්න පුළුවන් මීලෝකයේ තමන්ට සතුටක් ලැබෙනවා ඒ කාන්තම මරි මතුවත් ඔහුට සතුටක් ලැබෙන අන්නේ කියෙනා සතුටින් ජීවත් වෙන කිය කියන පුළුවන්. ය බුදුහන්දර දේශනා ක ලතිය නිදමී. පරම දනය කළෙකෙන සතුට ගෙනකන සන්තුුට්ටි පරමක් දනම් සතුට තමයි පරම දනය එමනම් පින්වතුන ඒක අපිට ජීවිතයේ ලැබන්න අපේ ජීවිතය තින්වන ධාර්මික පිළිවෙතා ඒ දාර්මික පිළිවෙත දන්න පින්වතුනි ප්‍රඥාවන්තය පිළිවෙ දන්නේ ප්‍රඥාවන්තය අන්නේකයි බුද්ධෝත් පාදකාලයක මේ ප්‍රඥාව ලබනව කියන කාරණාව එට්ටදගත්තෙන්නේ. ප්‍රඥාව ලබනව කියන කාරණාව එච්චරට වැදගත්න්නේ නිසයි. ප්‍රඥාවන්තය පින්ග පනි බුද්ධෝත් පාදකාලින් උපොරිම පලනිලා ගන්නවා දුස්ප්‍රාඥ්ඥා කරන්නේ තමන් හම්බ කරන කරන ධනය දාල යනකොට ප්‍රඥාවන්තය කරන තමන් හම්බ කරන ධනය අර්ගෙනයනවා දුස්ප්‍රාඥය අර්ගෙනයන් නෑන දනී දෙැ බදු හාමුදුරගේ කාලි හිටියාව ආන්ද කෙි සිවරි සිටතුමා පිංවතුනිමි හතලිස් කෝටියක් දනේ තිබිච්ච සිටුවර බත් ඇැටියක තරන් දෙයක් දන්දුන්නේෙනේ ආනන්ද සිටුවරය මරණි යට පත් වනා මැරිල ගෙහිල්ලපින් ඔතු ඊළඟ ජීවිතය පුදනේ රොඩී කොලියක. ජීවත්වල ඉන්න කාලෙ පුතාට අවවාද කළේ පුටේ දෙන්න නං එපා. දෙන්න දෙන්න වෙන්නේ මේ තියෙන දේවල් නැති වෙනවා. අපි දෙන්න මේ තියන දේවල් අපයක්තින් නැති වෙනවා. දෙන්න නං එපා කිව්වා. පුළුවන් තරන් මී මැස මී බිදුව බින්දුව ගෙනල්ල මී වදය පපුරුවෝණු වගේ මේ ධනය පොඩ්ඩ පුඩ්ඩහරි වැඩි කරගන්න කිවා. දැම් මෙරිල ගිහිලි පුදනි රොඩී කුලයකය. දැන්ගයක් ගයක් ගානය සිංහමං යදිනවා තමන්ට යමක් හොයාගන්න. යනකොට පින්වතුනී ලම සංසාරය තියන හැටිය තමන් කලින් ජීවිතීම් සිටුකංකරපු නිවසට කියන්නේ බට්ටික් ඉල්ලගන්න. එ පුතා තම ඉන්නේ තන් ගෙදර පු මම කලින් මගේ මේ ධනය කියල එක ගන්නද එම නැත්තම් මන්නුබේ තාත්ථ කියලා හඳුන්නල දෙන්න දන්නේ ඔහු දන්න ත්නය පුතා දන්න නිත්න්නේ ට කියල දල තිබනනි මකද දන්නේ පාහිල. තිමි හිංගන්න දැක්ක ගමන් සේවකිවලවා ගහල ගහල විසි කරෙව්වා. එදවල දැම්මා. අන බලන්න පිනතුන එක එකේ බුදුහාඳරු තමන්ට ධනය තමන්ගේ දරු තමන්ටයිති වෙන කොහොමද තමන්ට තමන්වත් නැති කල. අපිත් අයිතිනේ. තින්සේ බුදුහාසර දේශනා කරන්නේ ලැබිච්ච මොහොති පුළුවන් තරං උත්සහගන්න ඕන පිහිටන තැනක් හදාගන්න තුට ප්‍රඥාවන්තයක් කරන්න මොකක්ද ඒ පිහිටන්න තන පුළුවන් තරම් විහිසිලා හදාගන්නවා. එනුවන ලැබීම කොච්චර වටිනවද කියනව විපස්සේ භාගතුන් වහන්සේගේි කාලෙී භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළනාම බඳුමතීකින නගරය තමයි කාලේ ප්‍රධහන නගරය ඔය නගර රජකම් කරා බඳුමස්ස කියල රජකිනි රජු කල්පනා කරනවා ඒ කාන්තිමමී භාග්‍යතුන් වහන්සේලාට කලින් ජීවිතවලත් මමම තමයි දඳුන්නේ ජීවිතත් මමම දන් දෙන්න ඕන කියලා කද රජුගේ පුතාතම භාගතුන් වහන්සේ. මමම දන් දෙන්න ඕන කියලා බඳු මස රජතුමා කළේ බුදුරජාණන් වහන්සේ වැඩඉන්න විහාර ළඟට එනකම් මාලිගාවේ ප්‍රධාන දොරටුවළඟ ඉඳලා ලී ප්‍රාකාරයක් හැදවා තරජුගේ මාලිගාවලගේ ඉදලා භාග්‍යතුන් වහන්සේගේ කුටිය දක්වාම විහාරය දක්වාම එදිගටම කිහිරි ලීයකින් ප්‍රාකාරයක් හැදවා දී ප්‍රාකාරය හදලා ඉහලත් පින්වතුනි මේ වහලා ප්‍රාකාරීහලක් ව බොහෝම අලංකාරවේ මාර්ගය හැදවා මල්තියලා සැරසිලි කරලා විවිධ විවිධ ආලෝකයන්ගෙන් අලංකාර කරලාදම ප්‍රාකාරය ඇතුලි ගොච්චර රඋසස් නිර්මාණ ද කියැන පින්වතුී එනකොට අහස බැලුවම ගැන උඩබලකට උඩ වහල තියන්නේ ැමුත්ති උඩාහදල තියෙන්නේ හරිට අහසපීන වගේ දිලිහෙන තාරකාවගේ ආලෝකයන්ගින් කෙනෙකුට හිත රැවටනාකාරයට තමයි එයක්කෝම නිර්මාණය කල තියන්නේ. බුදුරජාණන් වහන්සේ හැමදාම පින්වතුනි මාලිගවට වඩම්බනවා දෙන් රජු තමයි හැම දාම දන් දෙන්නේ බුදුහාමුදුරුවන්ග දකින්නවත් නේ ඇයි භාගතුන් වහන්සේ කුටියෙන් වඩිනවා ප්‍රාකාරදිගේ දානට වඩිනවා ආයමත් එහෙම වැඩල ආයිමත් කුටිර වඩිනවා. අවුරුදු හතයි මාසහතක් ගියා බුදුහාමුදුරුවන් එහින් දැක්කනේ නගර ජනතාව. ති නගර ජනතාව බලාග හිටය බලාගෙන හිටය බලාග හිටය මේ හරින වැඩ නෙව. නගර ජනතාව කැරැල්ලක් හෙදවා මොකද්ද හදපු කැරැල්ල නගර ජනතාව දැන් කතා කරන්න ගත්තා ඒයි අපි රජතුමා විතරද නිරියයට යන්නේ. අපි නිරයට යන්නේ නෙද්ද ඇයි රජුට විතරද නිරේ ගිනිදැල් පිච්චින්නේ ඒ අපට ගිනිදැල් නිල්ලු පුල් වගේද නෑ රජුනිරයටත් යනවා අපි නිරයට යනවා රජුපිච්චින වගේ අපිත් පිච්චින අපිට නිරේගිනි දැල් නිල්මහනිල්මල් වගේ වෙන්නේ. ඉනිසයිති රජුවිතර පින් කරගන්න යයි අපිටත් පින් කරගන්න ඕෑ. අපි රජුගින් මේ හොඳින් ඉල්ලමු මහරජය අපට දැන් භාගතුන් වහන්සට දන් දෙ නිඩ දෙන්නේ. අප අවරුදු හතයි මාසාහතක් බලාගෙන හිටිය අපට ඉඩ දෙන්න. ඔබතුමා අපට ඉඩ දුන් නැතිවුණොත් අප යුද්ධ කරල හරි මෙ අයිතියපි ලබාගන්න වකිවා. දැන්මුලු නගරම ජනතාවකට එකතු වෙලා ැන් රජුට විරුද්ධව යුද්ධ කරන පටන් ගත්තා. හැබැයිතින් ඔවුන් දන්නව අපට ලොකු බලයක් නෑ. ටයුත්තක් වෙනවි වෙහසින්න. එනිසා රජුග සේනාධිපති තමන්ගේ අටතට ගත්තා. සේනාධිපත්තු මට මේ කතාව කියල සේනාධිපති තුමාාව තමන්ගේ පැත්තට නම්ම ගත්තා. සේනාධිපතිතුමා කියනවා හොඳයි මන් නුඹලත්ක එකතු වෙන්න. රජුට මම මේ කාරණාව කියන්න හැබැයි පොරුන්දුවක් වෙන්න ඕන. භාග්‍යෝතුන් වහන්සේට දන්දෙන් රජුගින් අවසර ගත්තු ගමන් පලවෙනි වතාවිම දන් දෙන්නේ මම. ය සේනාධිපිත්තුම යවස්ථාවෙන් උපරිමි ප්‍රයෝජනී ගන්නවා පලවෙනි වතාවේ දන්දින්නේි මම. නගර ජර්තාව කැමති වුණ. තිසනාධිපිත්තුමා ට කියල ජ නගරි ජනතාව ඔබතුමාට විරුද්ධව යුද්ධී ප්‍රකාශ කරලා මොකටද මහරජෝන් ඉල්ලනම භාගතුන් වහන්සට උපස්ථාන කරන්න දෙැ ඔුන් අවසර දින්න කියලා. ඉතින් රජ වහනුව දුන්න ඇතිවුණු මහරජය ඔබතුමත්ක යුද්ධ කර හරි ඔු අයිතිය ලබා ගනය කිවා ති රජු කියනවා කමක් නැවිි යුද්ධ කරම කිවා බුද්ධෝ උපස්ථාන්ට අවසර දෙන්නේ නේ රජතුමා යුද්ධ කරල හරිල් මික ලබා ගන්නා කිව ඉතිං සේනාධපත්තුම අහනුව මහරජ ඔබතුමා යුද්ධ කරණ දෙෙන් කාත්තකද කියලා එතකට රජ කන ඉති යි නුඹලඉන්න ශ්‍රීනාධිපුත්තුමාගේ අහනුව නුබලතිදි මගේ පැත්ති නේද කියලා. සේනාධිපිත්තුමාගේ නති මහාහරජ අපි කොහොමොද නගර ජනතාවට විරුද්ධ වෙන්නේ. එටවුට දැනගත්තා එන සේනාධතුතු නගර ජනතාව පැත්තිේ. රජු දැනගත්ත රජ දරුවලයි. කවරුවත් තමන්ට මේ වෙලාවී සහයට නෑ එනිසා රජුතීරණය කළ කමක් නෑ යුද්ධ කරනෙ තේරුත් නේ. රතුමා කිය හොඳයි මටහිනම් තවත් අවුරුදු හතක් බුද්ධෝඋපස්ථාන්ට අවසර දෙන්න. එන්සේ නාධපිත්තුමාක්ෙන බෑ ක අවුරුදු හයක් දෙන්න ඒත් බෑ කියනවා පහක් දෙන ඒත් බැෑ කියනවා කුම හතරට තුනට දෙකට එකට මා දහයට පහට හම අඩුකරගෙන අඩුකරගෙනවා දවස් හත ලඟටනක හත් දවසක් ළඟටෙන කම්මවා. අධතිපත්තුමා කල්පනා කරා රජුටෙති ඕනෝට වඩාම් රළුවෙන එකත් හොඳ දෙයක් නෙවෙයි කියලා ඒ දවස් හතකට අවසර දුන්නා බන්ඳුමස් රජතුමා අර අවුරුදු හත හතක් දෙන්නදිවිිච දානය දවස් හතකින් දුන්න කියල සඳහන් කළ තීරවා සත් දවසක් එක දිගටම රජුදන් දුන්න වස දැගුන්න අවසර ලැබෙන්නේ මුලින්ම සීනාධිපත්තුමාට. සේනාධපත්තුමත් මොකද කළ නගරේ ආරක්ෂිකයෝ ලවා ආරක්ෂක බැම්මක් හැදවා. එකැන ආරක්ෂාව තරකරා මුළු නගරම. දාන ශාලාව හැදවා හදලා බුද්ධ ප්‍රමුොඛ ලක්‍ෂයක් මහරහතන් වහන්සේලාට දැන් වඩම්වල දන්දිනවා ඔය කාලෙ පින්වතුන රටේ හිටිය රජුගේ කලින් සේනාධිපතිතුමාගේ බහරයාව දේෂ්ට සේනාධිපතුමාගේ භාරයාව ති එදා හරියට අන්ඩනවා අ හේතුව තමයි අද මගේ ස්වාමිය හිටියනං ඔය ධාන ඉස්සර වෙලාම දෙන්න මගේ ස්වාමියන කියලා. ඇට ඉන්නවා දේනයක් දියනිය අම්ම අඩනම දැකල ළඟටවිල් අහනවයි මේනියෙන් ඇඩන්නේ. කිව නුඹලගේ තාත්්‍යය හිටියනං අදවේ ධනය දී නුඹලගේ තාත්තකිවා ඇති දනකව යි මේේනයි. දුක්වෙන්නේ තාත්තගේ යුතුකම අපිටු කරම කිව්වා ඇය රත්තරම් පාත්‍රයක් කරගෙන දිය නොමසු කිරිබතකුයි ගිටෙල් ඔක්කකුරු උක්පැණි දාලා ඒ උඩින් තවත් රත්තරම් පාත්‍ර තියලා ඒ පාත්‍රයේ වැහෙන්න්නම පිච්චමල් පෝ පිරේවා සමන් පිච්චමල් කිරවා මේදකමාරගෙන දැන් ඔන්න නගරට යනවා. ආරක්ෂකයෝ කියනව දැන් යාලුවොත්ත කියන්නේ. ආරක්ෂක යක පාටම නවත් වනවා සිටු දීනය ඇතුළටරයි යන්න දෙන්න බෑ. ඇයි. අපේ සේනාධිපතුමා බලේදීල තියෙන්නේ සේනාධිපතිතුමාට බිතරයි ඇද දන් දෙන්න පුළුවන් වෙන කාටවත් දන්දදිීන ක්නේ එවා ඉතුර බුදුරහම් බුදුරජන් වහන්සට මල් පූජ කරනවා තවසැරෙක් ඇැති ගිහිලනවා ඉතිං ආරක්ෂකයෝ කියනවාන මල්ලම් පූජ කරන පුළුව ධානිතම පූජ කරන අවසර දෙන්න ඇති ඉතුර ඇ අහනවා නුඹලට එතකොට පේන්නේ මගේ අතේ තියෙන්න්නේ මුණවා කියලද මල් තියෙනවා ඒ නැති මටයන් අවසර දෙන්න කිවා. කාරක්ෂයක අවසර දුන්නා. බුදුරජාණන් වහන්සේ වඩින කොට පෙරමකටගි හිල්ලා ඒ අර පාතර දෙකම භාගතුන් වහන්සේට පූජ කරා. භාගතු වහන්සේ ළඟ ආරක්ෂකයක් හිටිය ඔහුගේ මෝනදිහා බලලා අර දීනය දුන්න දානය පිළිගත්තා ාන ශලාාවට කියල බුද්ධ ප්‍රමුක මහාහංගරත්නය වාඩය වුණා සේනාධිපතුමා විල්ල භාග්‍යතුරන් වහන්සට කැඳ පූජ කරනවා භාගතු නාන්සාත හවවා. සේනාතිපිත්තුමා කියීනවා ස්වාමීණී බුද්ධ ප්‍රමුකු මහා මහා සංගරත්නය දැන් වාඩිවෙලා ඉන්නේ ස්මිණි පිළිගන්න කියලා. භාගතු වහන්ස කියනවා සේනාධපති එනකොට දානයක් අතර මඟදි ලැබුණා. කියලා භාගතුන් වහන්සේ මල්ටි ීවත් කරලා දානක පෙන්නවා. එතකොට තමයි ලඟහිට පාරක්ෂකයා දැනගත්තේ අපි රවට්ටල අර ස්ත්‍රය භාගතුන් වහන්සට දඳන්න කියලා. එවිලා විදී භාගතුන් වහන්සේ උදෙසා ඔවුව ත්‍රවට්ටල දීපුමි ස්තරිය කවුදු කෙර හොල් බලනකොට ජේෂ්ේ සේනාධවපතියක දියණනිය මෙ සේනාධිපතු ම කල්පනා කරනවා මෙවැනි නුවන ඇති ස්තරියයක් මගේ පතිනිය කරගත ොතින් සුගති සම්පත්තියකින් නං අඩුවක් වෙන්න එකක් නැහැ කියලා. එදාම ඇව තමන්ගේ පතිනියක කරගත්තා. පිතුන ඒ ප්‍රර්ථනාවක් කරනව භාගතුන් වහන්සේට දානක පෝජ කළ ස්වාමීණී නිවන් දකිනකම්ම මට බෞබෝග සම්පත් පලින් අඩුවක් නොවේවා. එවගේමයි ස්වාමීණී නිවන් දකිනම්ම මට හැම ජීවිතයකමම සමන්පිච්චමල් වගේ සුමනා කියන නාමය ලැබේවා කළ පාර්ථනා කරා. දැහතමයි අපේ භාගතුන් වහන්සේගේ ශසනය හි. භාගතුන් වහන්සගේ සරණ ගියපු සුමනා කියන සිටු දියනී. අපේ පංවතුම් බලන්ඩ දෙැග නුවන මෙහි වෙමොකටද පින් කරගන්න. අනික මම කියන්නේ බුද්ධෝත් පාද කාලයක ප්‍රඥාවක් ලැබිෙනව කියන කාරණාව කොච්චර වටිනවද කියන අපි පින්ගතුරට තේරෙනවා ඇති. ප්‍රඥාව මෙහෙවල දක්ෂව ඔවුන් පින්කරගන්න හැටි බලන්නකෝ කුසලයට පින්හතුනි මොන තරන් ඔවුන් වහෙසක් දරනවද කුසල් සම්පාදනය කරන්න ඒ පින්තුන අතිශයම වටින කාරණාව මොකද පින ගැන දන්න කෙනා ලැබෙනවන යම් අවස්ථාවක් ඒ අවස්ථාව ල් ලෙසව පින්තුනි ඉවත් කරගන්න නේ නුවනැත්තා තමන්ට ලැවෙන අවස්ථාව කිසි ලෙසකින්වත් පින් තුන ඉවත් කර ගන්නේ නේ නුවව නැති කෙන දෙ ඔ අපි මහාකාශව මහරහත්තන් වහන්සේ දවසක් නිරෝධ සමාපත්යක සමවැදිලා උන්හස යින් නැගිටල බලනවා මඟද කාගෙති පිණඩපාතයක් පිළිගන්නේ. පොද මේ ආරෙන් වහන්සේලා විශේෂයම මේ වගේ දවස්සල්ට අනුග්‍රහ කරන්නේ දුප්ප තුට්ඩ. දුප්පත් කෙනෙක් කොයාගෙන තමයි දැන් වඩින්නේ. එහේතුව තමයි නිරෝධ සමාපත්ති නැගිට පාරෙන් වහන්සේ නමකට කවුරු හරි කෙනෙක් දානය පූජා කලොත්. පිහතුනය කෙනට මේ ජීවිතයේ ඇස්පනාපිටම විපාක්ක දෙනවා ඒ දාන පලය. එනිසා ආරයන් වහන්සේලා මේ සමාපත්තිය නැගිටලා යන්න දුප්පත් අඇළඟට තුට දු්පත් කෙනෙක් දඳන්නම පිහතුට අහලතිනී ඔය පු්න්න කියලදාසෙක් දන්දීලා කුමරු දිහ බලකට කුමරත්තරගවෙ. ඒ වගේ පින්වතුන වෙනස් වෙනවා දැක්මේ අය එයාරය වහන්සේලා මාකාශ මහරහතන් වහන්සේ එදත් යන දුප්පත් කෙනෙක්වාගෙන ශක්‍ර දෙවියන්ගේ පරිවාර දිවස්තරින් පන්සේ දෙනෙක්ෙනවා උන්වහන්සට දන් දෙන්න. දන් දෙන්න ආවට උන්වහන්සේ එලවනවා. කියලා තියෙන්නේ ඔවුන් නැවතනවට දන් දෙෙනකොට අසුරක් ගහල බයි කර කලොව. තබට පත්ලා ශක්‍රදිවියන්ග ළඟට ගියාම ශක්‍රද්‍යාන වයි කියන. අප මහාකාශපයන් වහන්සේට දාානයක් පූජ කරන්න ගියා උන්වහන්සේ අපේ ලෙවෝ ගත්තා. ශක්‍රදිවී දෙැනකත් උන්වහන්සේ නිරෝධ සමාපතිෙන් නැගිටිල වඩිනෙ වෙලාවක්. මේ මොහොති දන්ටිකක් පූජ කරගන්නගන් තිබුණොතින්. එක මට මේ දවී සම්පත්තිය බලවත් කරගන්නලු කූපකාරයක් ළ හිතලා. තමන්ගේ බිරිඳවෙච්ච සුජාතාවත් එක්ක ශක්්‍ර දෙවියෝ. මහාකාශප මහරහත්තන් වහන්සේ වඩින මාර්ගේ. එක්තරා පැල්පතක් මවාගෙන දුප්පතුන් දෙන්නෙක් වගේ ශරීර හදාගෙන ඉන්නවා දැගින්නේ ්‍රදිමහන දෙන්නෙක් වගේ හදාගත්තේ කටුමැටි ගියා පොල්ලතු පැළ වැරහැලි වැඳුන්න බොහෝම වයවුරුද දෙන්නෙක් වගේ කොඳ නමාගෙන කබහොටු පෙරාගෙන දෙන්නත් එක පිළිකන්නේ වාඩි වෙලා සුජාතාව නෝල් පන්දු වල්ලගෙන ඉන්නවා ශක්‍ර දෙවියෝ ප්‍රදිී මහනවා. මහාකාශව මහරතන් වහන්සේ මිනිවස දැකල කල්පනා කරනවා මොවන්ට වඩානන් දුප්පත් කෙනෙක් මේ නගැරි ඉන්න විදියක් න. මොකද උන් දෙන්නා වයෝර්ධ භහවිට පත්වෙල තාම යම කොපයගන්න රිදිම හනවා තිනිසා මහාකාශ මහරාතන් වහන්සේ ඒ නිවස දිහාවට හැරුණා. චක්‍ර දෙවිය දැනගත්තා මහාකාශ මහරතන් වහසේ නිවස පැත්වට හැරුණා සුජාතාවට කියනවා සොදුරිය ආරය වහන්සේ මේ පැත්තට වඩිනෝ බිම බලාගන්නකිව. ත් බිම බලාගෙන සුජතාවත් බිීම බලාගෙන දෙරදි මහනව මාකාශව මහරතන් වහන්සේ වැඩිය ගේ දිරිපිට දැන් හිටගෙන වැඩ ඉන්නවා ශක්‍ර දෙව ආබු ගමන් හැරල වෙෙලවිනේ. උනාන්සර මොහොතක් කළ ඉන්න දුන්නා. දැමි උත්සාහ කරන්නේ පුංකිවත් සැකයක් මහාකාශව මහරතන් වහන්සේගේ හිත තුළ නොයිපද වන්නේ. ද හේතුව පොඩ්ඩි හරි සැකයක් ඇතිවුුණොත් ආවර්ජනය කරල බැලුවොතින් දෙන්න හුුවෙනවා. එහෙමුණු තුන් වහසේ ධනිභාරගන්න වඩිනවා එනිසා මහාකාශව මහරාතන් වහන්සට පොඩිවත් සැකයක් නොඉපදිවින්නේ විදිහයට දැන් දෙන්නත් එක්ක උන්වහන්සේට අහුන් නොවෙන්න රඟපානවා ික් කියලා ඉඳල ශක්‍ර දෙවියෝ හිසෝසල ලද්දිි කියනවා. හාමුදුරුවනොමක් වැඩල වගේ පේනවා. ඊල පොඩ්ඩක් බලන්න කියනවා. සුජාතාව කියනවා මට යන්න බෑ. ඔබ යන්න කිවවා. දැ ශක්‍ර දෙවෝ අර මහපොරදිි කෑල බිවින්තියල බොහෝ මමාරුවෙන් නැගිරින වගේ නැගිටලා කොන්ද නමාගෙන මහාකා මහරහතන්සිේ ලඟට ගිහිල්ලා පොට හිස ඔසවල බලනවා ස්වාමිණ උබහන්සේ කවුද කියලා හලා ඇති ටක් ලංව ස්දෙක ොඩ්ඩක් පිහදාරෙන බලව වාමීණ මට බු්ඩක් පේන හරියාඩු ඔබහන්සේ කවුද කෙල බලකොට කීනවනීමේ අපගේ මහාකාශපයෙන් වහන්සේනි කියලා. අහනවා අපේ මහාකාශ මහරහතන් වහසේ බොහෝ කාලෙකට පස්ස අප නිවසට වැඩලා අපේ ගෙදර පින්ඩ පාතට දෙන්න මනුව නැද්ද කියහනවා. කොස් දෙල් බතලගේ මොනහර නැද්ද කියහනවා. බිරිධ කියනවා බට්ටිකක්ටන් තියනවා. ඒනම් උන්වහන්සේට පූජ කරන්න කියල දැන් බිරිධ පාතර අරගෙන ගේ ඇතුළට ගිහිල්ලා ගටි ඕෝධන කියලා බත්වර්ගයා මට හිතෙනේ ගටි ෝධන කෙන සුදහ භෝජනය වෙන්න ඇති සුදහ භෝජනය කියන්නේ ශක්‍ර දෙවියන්ගේ ආහාරය සුදහ භෝජනය තියෙනවා පින්වතුනී ආනිසංස දොළහක් සුදහ බෝජනය අනුභව කරන කෙනාට ආනිසංස දොළහත් තියෙනවා නිරෝගිමත් වෙනවා කම්මැල්ලි වෙදිනේ ඔය වගේ තියෙනවා ආනිසංස දොළහ ඔය බත්ක පාත්‍රය පුරුවල මස්වැංජනත්තක මහාකාශය මහරතනන්සේ බිරිත පූජකන පූජකනකට කියන්නේ ස්වාමීණී ගුණරස බලන්න ඇතුූ වහන්සේ අපට අනු කම්පා කර වලදන්න. තිමාහාජය මහර අන්ස වෙලාහි තැනිති ම ගිදරින් ලැබෙන කොල ටිකක් වුණත්ම විලායි වලදනම කියල තමයි පිළිගන්නේ පාත්‍රේ පියනඇරල බන්නකොට දුප්පතිකු ගෙදර ආහාරයක් නමී මුළු රජගහන් නුවරම පැතිරණි විදියට ආහාර සෝන්දක් පැතිරිලා ගිය දිවියමි ආහාරයා ති මහාකාශ මහරතන්න්සේ කල්පනා කරනවා දුප්පතිකු ඉෙදරකට කොහෙන්ද මේ දිවියම ආහාරය එතකොට තමයි ආවර්ධයනය කළ උණහසේ බලනම මේ කවුද කියලා ට දැන ගන්නවා මේ වෙන කවුරුවත් නෙවෙයි ශක්‍ර දෙවිය ඇති මහාකාශ මහරහතන් වහන්සේ හොඳ ටෝම දොස් කියනවා දොස් කියල කියලා අන්තිමට මහාකාශ මහරහතන් වහන්සේ කියනවා ආයමත් මේ වැඩේ කරන්න පා කියල එකන බනින්නේ මේ දුප්පතිකුගේ ධනයක් කිඟා කෑව කියලා දුපතෙක් මීදානේ දුන්නනම් සිටවෙන්න පුළුවන් අමාත්‍ය වෙන්න පුළුවන් දුප්පතාරති විච අවස්ථාව තමයි ශක්‍ර දෙව නැති කරේ කියල කියනවා. තේ ශක්ක්‍ර දෙව යහනවා ස්වාමීනී මට වඩා දුප්පතෙක් ඉන්නවද කියලා. මාකාාශ මහරතන් වහන්සේ අහනවා ඇයි එහෙම කියන්නේ නුබ සැප විඳලන්නේ පින් කරලන්න දෙවුලුව විපදුනේ ස්වාමිණී උ වහන්සේ දන්නවද. මම දෙවළුව ඉපදුනි අබුද්ධෝත් පාද කාලෙ පින් කරලා. ස්වාමිණි දැන් මගේ දෙවුල්ලොව ඉන්නවා බුද්ධෝත් පාද කාලෙ පින් කරලා ගියපු දෙවියවරු. ඔද අනේක වරණ චෝලරත මහා රථ කියලා දෙවුරු තුන් දෙනෙක් ඉන්නවා. ස්වාමිණි ඔවුන් තුන්දනා සමහර දවසට විශේෂ කටයුතු වට මගේ මාලිගා පැත්තතිෙනවා ස්වාමිණ ඔවුන්ගේ ජස මගේ තේජස යට කරනවා ඔවුන්ගේ දිවිය රශ්මිය යසස මගේ යසස යට කරනවා. ස්වාමිණය ඔවුන්ගෙන දවසට මම මාලිගාව ඇතුට යනම කිවවා හැන්ගෙන්න. එච්චරට පින්වන්තයික ඔවු හොද ඔවුම් බුද්ධෝත් පාදකාලපින් කරල වෙලතියෙන්නේ. ඉති එනිසයි කියන්නේ ස්වාමිනිණින් මට වඩා දුප්පතෙක් ඉන්නවද කියලා. වි මහාකාශ මහරතන් වහන්සේෙන එකටකමක්නේ ආයිමත් මාව රවට්ටල දන් දෙන්නපා කියනවා. එතුට ශක දෙව්‍යහනවා ස්වාමී ඇතිත වහන්සේ රවට්ටල දන්ඳදුන්නම පින් ලැබි නැද කියලා පින් ලැබෙනවකිව නමුත් දෙන්න බාකිීව. ශක්‍ර දෙවියඉති මහාකාශ මහරතන් වහන්සේ වන්දනා කරලා නැගිටල යනකොට්ට කියල යන්නේ ස්වාමිනිත එක මගේ වැඩක් කියලා. එකන්නේ ආයිම තිස්සර හට අවස්ථාවක් ලැබනොති උන්හන්සේ රවට්ටල දන්දින සූදන්න කියලි ඇද. බලනද ගිතකොට ඒක කරන්න මොකටද පින්කරගන්න කුසල් වඩාගන්න බලනවී ප්‍රඥාවල් ලබන එක බුද්ධෝත් පාද කාලේ කොයි තරං වටිනවද කියලා එන්න අපේ පින්වතුනුත් ල් බිච්ච බද්ධොත් පාද කාලය. නිරපරාධි ගත කරල්ල දානි නැතුව. ලැබිච්චමී අවස්ථාවන් උපරිමි ප්‍රයෝජනය ගන්න අපේ පින්වතුන් බිහෙස මහන්සේ වෙන්න. එසෙහි බෙහසමහන්සේ වෙලා. බොහෝකු සල්දහම් වඩාගෙන මෙල් ලැබූ මනුස ජීවිතය සෝපත් කරගෙන සසර ගමන සෝපත් කර ගණට පුළුවන්. බොම පොුණ්්‍යවන්ත ජීවිතයක් හඩගෙන දම්මාණඩු දම ප්‍රතිපදාව පුරන්න පින්උතුන් හැමදිනාටම, මේ උතුම් සද්ධර්ම දේශනාව, උපකාරවේවා කෙන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවට පත් කරනවා.